අයිබෝවන් මහනුවර ඇසළ පෙරහැර කියන්නේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍යය කියලායි හඳුන්වන්නේ. මේ වතාවේ පහුගිය වතාවලට වඩා වැඩි පිරිසක් මේ පෙරහැර මංගල්‍යයට සහභාගී වෙන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. හැමෝම එන්නේ පෙරහැර බලලා ආශිර්වාද ලබා ගන්නනේ. පාර දිගේ යන පෙරහැර අපි හැමෝටම දකින්න ලැබුණට අපි නොදකින පෙරහැරත් එක්ක බැඳිච්ච සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර එමටයි. අද අපි කියන්න හදන්නේ පෙරහැර බලන වැඩි දෙනෙකුට බලන්න නොලැබෙන පෙරහැරේ විශේෂතම අංගයක් ගැනයි. දන්නවද මොකද්ද කියලා? ඔව්. මේ දර්ශන ටික දැකලා නැති වුණාට මේ සද්ද නම් අහලා නැති වෙන්න බෑ. ඒ තමයි පෙරහැරේ ආරම්භය සහ අවසානයේ දැනුම් දෙන වෙඩිහඬ. එහෙමනම් අද අපි කියන්න යන්නේ මේ පෙරහැරේ වෙඩිල්ල පත්තු කරන්නේ කොහොමද කියන එක ගැනයි. මේ වෙඩිල්ල පත්තු කරන කටයුත්ත සිද්ධ කරන්නේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ තියෙන මගුල් මඩුවට ආසන්නවයි. පෙරහැර පවත්වන කාල සීමාවේදී මේ ස්ථානයට පිටස්තර කාටවත් එන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව ආරක්ෂාව ගැන තියෙන සැලකිලිමත් බව. ඒ නිසා මේ ස්ථානයේ ආරක්ෂාවට ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් දෙන්නෙක් වෙනමම සේවය යොදවනවා. ශ්‍රී දළදා මාලිගාවේ අනිකුත් රාජකාරී කටයුතු වගේම මේ කටයුත්ත සිද්ධ කරන්නේත් පාරම්පරිකවම ඒ සඳහා වෙන් වූ කණ්ඩායමක්. ඒකත් බොහොම ගරුගාම්භීර විදිහට සිරිතට විරිතට මුල් තැනක් දීලා තමයි කරන්නේ. දැනට වසර ගණනාවක සිටම මේ කටයුත්ත සිද්ධ කරන්නේ ඒ.සී. දූල්වල මහත්තයා ප්‍රමුඛ පිරිසක්. වෙඩිල්ල පත්තු කිරීම හා සම්බන්ධ තොරතුරු අපිත් එක්ක කිව්වේ දූල්වල මහත්තයයි. අවුරුදු 20-30 අපි කරගෙන යනවා කිසිම මේ අය කිරීමක් නැතුව පියාට පිම්පිනිස තමයි මේ කරන්නේ අපි. මේ ඉතින් දැන් අවුරුදු 20ක් විතර වෙනවා අපි මෙතන මේක පටන්ගෙන අපි වෙඩිල් තුනක් දානවා. වෙඩිල් තුනෙන් පළවෙනි වෙඩිල්ල දාන්නේ දේවාල හතර දැනුවත් කිරීම. කතරගම, විෂ්ණු, නාථ දේවල් හතරටම දැනුවත් කිරීමක් වශයෙන් තමයි පළවෙනි වෙඩිල්ල දාන්නේ. දෙවෙනි වෙඩිල්ල දාන්නේ මේ ඇතාපිට කරඬුව, මේ කරඬුව ඇරන් මාලිගාවේ පිට පළවෙනි මේ ගේට්ටුවෙන් එළියට බහිනකොටම, පාරට බහිනකොටම වාගේ තමයි දෙවෙනි වෙඩිල්ල අපි දාන්නේ. ඒක කරන්නේ හරියටම නැගත වෙලාවලට මෙහෙන් දීලා තිනවා අපිට වෙලාවල්. ඒ අනුව තමයි අපි මේ කරගෙන යන්නේ. දෙවෙනි වෙඩිල්ලෙන් තමයි පෙරහැර පිටත් වීම පටන් ගන්නෙ. ඊට පස්සේ තුන්වෙනි වෙඩිල්ල දාන්නේ රණ්ඩු ඇවිල්ලා මාලිගාවේ ඇතුළට ඇවිල්ලා නිලිමෙතුමාට හෝ මේකේ ඉන්න හාමුදුරන් ඇතට ආපහු තැම්පත් කරනකොට තමයි ඒ වෙඩිල්ල පත්තු කරන්නේ. මේක කිලෝමීටරයක් විතර වාගේ උඩට යනවා. අපිට ඒක සද්දේ උඩට යෑම වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. කිලෝමීටර 10ක් විතර වාගේ අවට තියෙන ගම් වලට සාමාන්‍යයෙන් ඇහෙනවා ඒක. අන්න ඒ වගේ පෙරහැර සංස්කෘතිය හා බැඳුණු තවත් තොරතුරුත් එක්ක අපි යලි හමුවෙමු. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් මම මනෝෂිකා හේරත්, රන්දික පැලවත්ත, නදීක දායා බණ්ඩාර සමග මම තනුජා බේසේකර.